අයිබෝවන් අපි කලින් දවසේ සාකච්ඡා කරා ගැළපිලි සටහන් කරන ආකාරය ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ හදද්දීම කාලච්ඡේදයට අදාළ තොරතුරු බවට පත් කරගන්න කරන්න ඕන ගැළපිලි ගැනීම ඒ යටතේ අවසන් තොග සොයවීම භාණ්ඩ ගැනීම භාණ්ඩ පරිත්‍යාග උපචිත වියදම් ඔන්න ඔය වගේ ගැළපිලි කරන ආකාරය තමයි හඳුනාගත්තේ. එතකොට දැන් මේ ගැළපිලි කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ ආයතනයන් සම්බන්ධව මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනකොට මූල්‍ය ප්‍රකාශ හදාගන්න තමයි ගැළපිලි අපිට අවශ්‍ය වෙන්නේ. ගැළපිලි කරද්දී මූල්‍ය ප්‍රකාශ අභ්‍යාසවල ගැළපිලි කරන ආකාරය තමයි මෙතන අපි විශේෂයෙන් අධ්‍යයනය කරන්නේ. මන් දැන් මේ එක එක ගනුදෙනු වලට අදාළව එක එක සිදුවීම් වලට අදාළව ජර්නල් සටහන් ගිනුම්ගත කිරීමට අවශ්‍ය ද්විත්ව සටහන් ටික ඒ ටික මම ඔයාලට දුන්නා. ද්විත්ව සටහන් ටික මේ වෙනකොට මතක ඇතිවා. දැන් අද අපි සාකච්ඡා කරනවා මූල්‍ය ප්‍රකාශ හදන ගානකදී කොහොමද මේ ගැළපිලි සටහන් පෙන්වන්නේ කියන එක. මූල්‍ය ප්‍රකාශ හදන අභ්‍යාසයක් තුළ ගැළපිලි සටහන් කොයි විදිහටද අනාවරණය කරන්න කියන එක අද දවසේ අපි සාකච්ඡා කරන ගණන් කීපයක් හදමු. එමනම් නියමු මාතෘකාව ශේෂ පිරික්සුමකින් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ගැළපිලි කිරීම. ශේෂ පිරික්සුමකින් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ගැළපිලිවල තොරතුරු දැක්වීම. ගැළපිලිවල තොරතුරු දැක්වීම. ශේෂ පිරික්සුමකින් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ගැළපිලි සිදු කිරීම නැත්නම් ගැළපිලිවල තොරතුරු දැක්වීම. දැන් එනම් වා දැනට ගන්න දේ තමයි ශේෂ පිරික්සුම ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙනවා. ශේෂ පිරික්සුමක් කියන එක ගිනුම් කාලච්ඡේදයක් අවසානයේ අපි උවම හදලා මේ ශේෂ පිරික්සුමේ දෙපැත්තේ එකතුව සමාන කරලා පෙන්නනවා. කොහොම සමාන කරලා පෙන්නනවා? ශේෂ පිරික්සුමේ දෙපස එකතුව සමානයි නම් ගිනුම් තැබීමේ සංඛ්‍යාත්මක නිවැරදි බව හරි කියලා තාවු. මේ ශේෂ පිරික්සුමේ තියෙන තොරතුරු ගත්තොත් වත්කම් ශේෂ දිය. ඊළඟට වගකීම් ශේෂ දිය. ඊළඟට හිමිකම් ශේෂ දිය. වත්කම් තොරතුරු, වගකීම් තොරතුරු, හිමිකම් තොරතුරු, ආදායම් තොරතුරු, වියදම් තොරතුරු. මෙන්න මේ ගිණුම් ශේෂ තමයි ශේෂ පිරික්සුමේ ශේෂ පිරික්සුමේ තියෙන මේ තොරතුරු අපි දායකවා ඒවා කියනකොට කරනවා මොකක්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මෙතන මේ තියෙන තොරතුරු අපි දානවා මොකක්ද ලාභ ලාභ ප්‍රකාශය. ශේෂ පිරික්සුමේ තියෙන වත්කම් වගකීම් හිමිකම් ශේෂ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දානවා ආදායම් වියදම් ශේෂ දානවා ලාභ ලාභ ප්‍රකාශය. නියමු පාළි ශේෂ පිරික්සුම තුල පවතින ශේෂ පිරික්සුම තුල පවතින ගිනුම් ශේෂ ශේෂ පිරික්සුම තුල පවතින ගිනුම් ශේෂ මූල්‍ය ප්‍රකාශ තුල ඇතුළත් කරයි. මූල්‍ය ප්‍රකාශ තුල ඇතුළත් කරයි. මූල්‍ය ප්‍රකාශ තුල මූල්‍ය ප්‍රකාශ තුල මූල්‍ය ප්‍රකාශ තුල තොරතුරු දැක්වීමේදී මූල්‍ය ප්‍රකාශ තුල තොරතුරු දැක්වීමේදී ශේෂ පිරික්සුමේ ඇති කරුණු
शेष तिरिक्षुमेयति कर्मो शेष तिरिक्षुमेयति कर्मो पहत परिधि वर्ग कराई पहत परिधि वर्ग कराई पहत परिधि वर्ग कराई एक आदायं सह वियदं शेषयां माम लाभलाभ प्रकाशय आदायं सह वियदं शेषयां माम लाभलाभ प्रकाशय देख वक्कं वगकीं हिमिकं शेषयां माम वत्कम वगकीम हिमिकम शेषया मूल्य तत्व प्रकाशे तुल वत्कम वगकीम हिमिकम शेषया मूल्य तत्व प्रकाशे तुल आदायम दियतम शेषया लाभलाभ प्रकाशे तुल वत्कम वगकीम हिमिकम शेषयां नाम मूल्य तत्व प्रकाशे वत्कम वगकीम हिमिकम शेषयां नाम मूल्य तत्व प्रकाशे आदायं वियदं न लाभलाभ प्रकाशे वत्कम वगकीम हिमिकम शेषनां मूल्य तत्व प्रकाशे विनम चेदिकेन्दियमु मूल्य प्रकाश इदिरिपत् किरीमेदी मूल्य प्रकाश इदिरिपत् किरीमेदी मूल्य प्रकाश इदिरिपत् किरीमेदी ගැළපිලිවල පවතින තොරතුරු ගැළපිලිවල පවතින තොරතුරු හේවත් මෙති ගිනුම්ගත කර නොමෙති තොරතුරු මෙති ගිනුම්ගත කර නොමෙති තොරතුරු පහත පරිදි පෙන්වයි පහත පරිදි පෙන්වයි लियागत्तु सटहन कियवल बलान्डु पे लियागत्तु टिक लियागत्तु तोरतुरु टिक संपूर्ण कियवल बलान्डु ලියාගත් තොරතුරු ටික සම්පූර්ණ කියවන්න.
හරිද සම්පූර්ණ කියවද බලන්න එතකොට ඔයාලා කියවපු තොරතුරු ටික වත්කම් වගකීම් හිමිකම් ශේෂයක් නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල ආදායමක් වියදමක් නම් දාන්න ඕනේ ලාභ ලාභ ප්‍රකාශය තුල ඕක අපි ඊට කලිනුත් දන්න කරුණා දැන් ගැළපිලිවල තියෙන තොරතුරු කියලා කියන්නේ අර ගනුදෙනු ගිනුම්ගත කරලා නැති දේවල් ඒව තමයි ගැළපිලි කියලා කියන්නේ ඒ වගේ තොරතුරු තමයි දාන්න ඕනේ ගිනුම් දෙකක ඇයි මෙතෙක් ඒව ගිනුම් තබලා නැන්නේ ඒ නිසා තැන් දෙක වාර්තා කරන්න ඕනේ ලියමු පහලින් ගැළපිලි යටතේ අධ්‍යයනය කරන ලද තොරතුරු ගැළපිලි යටතේ අධ්‍යයනය කරන ලද තොරතුරු මෙතෙක් ගිනුම් තබා නොමැති බැවින් මෙතෙක් ගිනුම් තබා නොමැති බැවින් ස්ථාන දෙකක දැක්විය යුතුය ස්ථාන දෙකක දැක්විය යුතුය ස්ථාන දෙකක දැක්විය යුතුය එහිදී ආදායම වියදම නම් ලාභලාභ ප්‍රකාශයටත් ආදායමක් වියදමක් නම් ලාභලාභ ප්‍රකාශයටත් වත්කම් වගකීම් හිමිකම් නම් වත්කම් වගකීම් හිමිකම් නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේත් දක්වයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේත් දක්වයි ඒත් ඒ විදියමයි ශේෂ පිරික්සුමේ තියෙනවා දාන මූල ධර්මෙම තමයි ආදායමක් වියදමක් නම් ලාභලාභ ප්‍රකාශයට වත්කම් වගකීම් හිමිකම් ශේෂයක් නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට පාලින් ලියමු එක් එක් ගැළපිලිවලට අදාළ තොරතුරු පහත පරිදි දක්වයි නම් පහත පරිදි පෙන්වයි එක් එක් ගැළපිලිවලට අදාළ තොරතුරු පහත පරිදි පෙන්වයි මේ ඉගෙන ගන්න කරුණු ටික තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර සමාගම් කියන ගණන් ඕන එකක දාන විදිය ඔය විදිය තමයි වෙනසක් වෙන්නේ නැහැ පළවෙනි එක ලියමු 1 අවසන් තොග අවසන් තොග අවසන් තොගයක් ගානක දීලා තිබ්බොත් කරන වැඩ 1 පළවෙනි කරුණ පිරිවැය අගය පිරිවැය අගය විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරයි පිරිවැය අගය විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරයි දෙක පිරිවැය හෝ සුද්ධෝපලද්ධිත අගයන්ගෙන් අඩු අගය පිරිවැය හෝ සුද්ධෝපලද්ධිත අගයන්ගේ නඩු අගය තත් පිරිවැය හෝ සුද්ධෝපලද්ධිත අගය යන දෙකේ නඩු අගය ජංගම වත්කම් තුල පෙන්වයි ජංගම වත්කම් තුල පෙන්වයි තුන තොග කපා හැරීම වෙනත් වියදම් තුල පෙන්වයි තොග කපා හැරීම වෙනත් වියදම් තුල පෙන්වයි වෙනත් වියදම් තුල පෙන්වයි දෙවෙනි වැඩේ ලියන්න දෙවෙනි මාතෘකාව තොග හානි තොග හානි බාණ්ඩ තොග හානි වුණොත් කරන වැඩේ එක පිරිවැය අගය
විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරයි. පිරිවැය අගය විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරයි. දෙක ලැබිය යුතු රක්ෂණ වන්දි ජංගම වත්කම් තුල පෙන්වයි. ජංගම වත්කම් තුල පෙන්වයි. තුන සුද්ධතොග අලාභය සුද්ධතොග අලාභය වෙනත් වියදම් තුල පෙන්වයි. සුද්ධතොග අලාභය වෙනත් වියදම් තුල පෙන්වයි. සුද්ධතොග අලාභය වෙනත් වියදම් තුල පෙන්වයි. හරි නේද? ඊළඟ එක බාණ්ඩ ගැනීම. බාණ්ඩ ගැනීම කියස අපි අපි කතා කරා. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනෙට බාණ්ඩ අරන් යනවා. ලියන්න කරන වැඩ පිරිවැය අගය විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරයි. පිරිවැය අගය විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරයි. දෙක දෙවෙනි එක හිමිකම් වලින් අඩු කරයි. හිමිකම් වලින් අඩු කරයි. ඊළඟ ලියමු බාණ්ඩ පරිත්‍යාගය. බාණ්ඩ පරිත්‍යාගය එක විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කරයි. දෙක වෙනත් වියදම් තුල පෙන්වයි. වෙනත් වියදම් තුල පෙන්වයි. දෙවෙනි එක වෙනත් වියදම් තුල පෙන්වයි. රයිට්. ඔය ගැලපිලි හතරම කියවලා බලන්නකෝ. දැන් ඔය ලියාගත්ත ගැලපිලි හතරම හොඳට කියවලා බලන්න. ඔය ගැලපිලි හතරෙම විකුණන්න තියෙන භාණ්ඩ ගැනනේ කතා කරන්නේ. විකුණන්න තියෙන භාණ්ඩ ඉතුරු වුණොත් විකුණුම් පිරිවැය හොයද්දී අඩු කරනවා. හානි වුණොත් විකුණපු භාණ්ඩවල පිරිවැය හොයද්දී අඩු කරනවා. පරිත්‍යාග කරොත් විකුණන්න තියෙන භාණ්ඩවල වලින් අඩු කරනවා. ගැනිනි කරොත් විකුණන්න තියෙන බඩු වලින් අඩු කරනවා. විකුණුම් පිරිවැය හොයද්දී හතරම අඩු කරනවා. අවසන්තෝගේ වත්කමක්නේ සුද්ධෝපලද්ධිතගේ දානවා ජංගම වත්කම් වල. ඒ අතර වෙනස කපායරීමක් තියෙනවා නම් වියදම් වල පෙන්නනවා. තොගහානියක් වුණොත් ඒක පාඩුවක්නේ. පාඩුව වියදම් වල පෙන්නනවා.
ඉන්ෂුරන්ස් එකෙන් කීයක් හරි හම්බෙන්න තියෙනවා නම් වත්කම් මුල බෙන්නනවා පරිත්‍යාගයක් තිබ්බොත් වියදම් මුල පෙන්නනවා ගැණිලි කරොත් හිමිකමෙන් අඩු කරනවා ගැණිලි කරොත් හිමිකමෙන් අඩු කරනවා ඔන්න ගණන් හදනකොට අපි මූල්‍ය ප්‍රකාශවල තියෙන තොරතුරු මූල්‍ය ප්‍රකාශ හදද්දී ගැළපිලිවල තියෙන තොරතුරු ගැළපිලි අට තීගෙන ගත්ත තොරතුරු දාන විදිය ගැළපිලි හතරක් ගැන අපි ඉගෙන ගත්තා ඊළඟ ලියමු මාතෘකාව උපචිත වියදම් උපචිත වියදම් උපචිත වියදම් වියදම ගෙවන්න තියෙනවා නම් කරන වැඩේ එක වියදම් තුල පෙන්වයි වියදම් තුල පෙන්වයි වරහන් ඇතුලේ මුදලින් ගෙවා ඇති ප්‍රමාණයට එකතු කර කියලා දාන මුදලින් ගෙවා ඇති ප්‍රමාණයට එකතු කර දෙක ජංගම වගකීම් තුල පෙන්වයි ජංගම වගකීම් තුල පෙන්වයි ජංගම වගකීම් තුල පෙන්වයි ඊළඟ මාතෘකාව කලින් ගෙවූ වියදම් කලින් ගෙවූ වියදම් වියදම් වැඩිපුර ගෙවලා නම් एक मुदलिन गेवायति वियदमेन अडुकर शुद्ध शेषय वियदम तुल पेन्वाय मुदलिन गेवायति वियदम अडुकर शुद्ध शेषय वियदम तुल पेन्वाय मुदलिन गेवायति वियदमेन अडुकर शुद्ध शेषय वियदम तुल पेन्वाय देख जंगम वाचकाम तुल पेन्वाय जंगम वाचकाम तुल पेन्वाय जंगम वाचकाम तुल पेन्वाय बलन्न वियदम गेवल नेत्तं गेवल तीयन गानट गेवंड तीयन गान एकतु करला वियदम मुल दान एतकोटने मुलु वियदम है देन्ने जंगम वगकीम मुल दानवा गेवंड तीयन गान වියදමක් වැඩිපුර ගෙවලා නම් වැඩිපුර ගෙවුව ගාන ජංගම වත්කම් වල දානවා. ගෙවලා තියෙන ගානින් වැඩිපුර ගෙවුව ගාන අඩු කරලා එන උත්තරේ වියදම් වල පෙන්නනවා. එන උත්තරේ වියදම් වල පෙන්නනවා. හරි නේද? ඊළඟ මාතෘකාව ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම් ලියමු කරන වැඩේ එක ලැබූ ප්‍රමාණයක් වේ නම් එය ද එකතු කර ආදායම් තුල පෙන්වයි ලැබූ ප්‍රමාණයක් වේ නම් එය ද එකතු කර ආදායම් තුල පෙන්වයි දෙක ලැබිය යුතු ප්‍රමාණය ලැබිය යුතු ප්‍රමාණය ජංගම වත්කම් තුල පෙන්වයි ලැබිය යුතු ප්‍රමාණය ජංගම වත්කම් තුල පෙන්වයි ඊළඟට කලින් ලැබූ ආදායම් කලින් ලැබූ ආදායම් ආදායම් වැඩිපුර හම්බෙලා නම් එක ලැබූ ප්‍රමාණයෙන් අඩු කර සුද්ධ ශේෂය ආදායම් තුල දැක්වීම ලැබූ ප්‍රමාණයෙන් අඩු කර සුද්ධ ශේෂය ආදායම් තුල දැක්වීම දෙක
කලින් ලද අගය ජංගම වගකීම් තුල දැක්වීම කලින් ලද අගය ජංගම වගකීම් තුල දැක්වීම ජංගම වගකීම් තුල දැක්වීම කලින් ලැබුණු ගාන ජංගම වගකීම් තුල දාන කියවලා බලන්න ආදායම් වල වැඩි බලන්න එතකොට ලැබිලා නැත්තම් ලැබිලා තියෙන ගානට එකතු කරලා ආදායම් වල දානවා ලැබීතු ගාන වත්කම් වල දානවා වැඩිපුර හම්බෙලා නම් ලැබුණ ගානෙන් අඩු කරලා ඉතුරු ගාන ආදායම් වල දානවා වැඩිපුර හම්බෙච්ච ගාන වගකීම් වල දානවා වැඩිපුර ලැබුණු ගාන වගකීම් වල දානවා හරි නේද ඒක इलांग मातृभाव बोलना है बोलना है बोलना है कपा है युद्ध वियदमाक ने बोलना है किया बोलना है हार नाय गति बैर है ना मनोद कर वियदम मूल दान नाय गति अंगे अड़ू कर एक वियदम तुल देख पी वियदम तुल देख पी देख नयगती अंगेन अड़ुकिरीम एक वियदाम तुल देखीम देख नयगती अंगेन अड़ुकिरीम इलांग आपसु लद बोलना है आपसु लद बोलना है एक कपबू बोलना है पाय हम बोलो वियदम वलीन अड़ुकर देखीम वियदम वलीन अड़ुकर देखीम देख मुदल हो नयगेती अंट अदाल परिधि एकतु किरीम मुदल हो नयगति अंट अदाल परिधि एकतु किरीम मुदल हो नयगति अंट अदाल परिधि एकतु किरीम ईलंगट अडमाननाय वेन किरीम अडमाननाय वेन किरीम अडमाननाय वेन किरीम तिब्बो करन वेडे एक प्रथम वेन्किरीमक नाम मुलु प्रमाणयात् ऊन वेन्किरीमक नाम ऊन प्रमाणयात् वियदम तुल दैक्वीम प्रथम वेन्किरीमक नाम मुलु प्रमाणयात् ऊन वेन्किरीमक नाम ऊन प्रमाणयात् वियदम तुल दैक्वीम एकटम अधिवेन्किरीमाक्नाम अधिप्रमाणय वियदाम वलिन अडुकिरीम अधिवेन्किरीमाक्नाम अधिप्रमाणय वियदाम वलिन अडुकिरीम देख वेन्किरीम शेषय नयगेति अंगेन अडुकिरीम वेन्किरीम शेषय नयगति अंगेन अडुकिरीम वेन्किरीम शेषय नयगति अंगेन अडुकिरीम राइट ए करुणु तुनम बलांड कियवला बोलनायाई आपसुलद बोलनायाई अडमाननाय वेन्किरीमाई तुनम बोलनायाई अडमाननायाई
ආපසුලද බොල් ණයයි 3ම බොල් ණය කියවලා බලුවා වියදම් වල දානවා ණය ගැතියන්ගෙන් අඩු කරනවා වියදම් වල දාන්නේ බෙදා හැරීම් වියදම් වල බොල් ණය කැපුවාම ණය ගැතියන්ගෙන් ඒව අඩු වෙන්න ඕනේ ඒ නිසා ණය ගැතියන්ගෙන් අඩු කරලත් පෙන්නනවා ඊළඟට ආපසුලද බොල් ණය ආපසුලද බොල් ණය ණය ගැතියන්ට හරි මුදල් වලට හරි එකතු කරනවා බොල් ණය හපව හම්බෙනවා කියන්නේ වියදම් අඩු වීම වියදම් වලින් අඩු කරලත් පෙන්නනවා අඩමාන ණය වල ප්‍රථම වෙන් කිරීම කියන්නේ මීට කලින් වෙන් කරලා නැත්තම් ඒ මුළු ප්‍රමාණය වියදම් වල දානවා ऊन वेंकिरीमा ऊन प्रमाणे वियदमुलदान अदिवेंकिरीमा अदि प्रमाणे वियदमुलि अडुकरण मुलुक्कुम वेंकिरीम शेष नयगति अंगे अडुकरल पेन्नण गणं हदद्दित्वा अवबोध करगत्ते ईलंग नियमु शयवीम 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 वलट करण वेळी एक वियदम तुल दैक्वीम एक वियदम तुल दैक्वीम देख देख शय वेंकिरीम से शय समुचित शय तुल दैक्वीम शय वेंकिरीम शेषय समुचित शय तुल दैक्वीम शय वेंकिरीम गान समुचित शय वल दान ईलंगट देपल पिरियत उपकरण इवाक्किरीम देपल पिरियत उपकरण इवाक्किरीम एक पिरिवे आगे वच्काम गिनुमेन अडु कराय पिरिवे आगे वच्काम गिनुमेन अडु कराय अथवा वच्काम शेषेन अडु कराय देख शेवेन किरीम शेषय समुचित शेवलीन अडु कराय सेवेन किरीम शेषय समुचित शेवली नडु कराई तुन विकुनुं मुदल गिनुं तेबीम विकुनुं मुदल गिनुं तेबीम इलंगट हातर लाभयात्नाम වෙනත්තාදායම් තුලත් අලාභයක් නම් වෙනත් වියදම් තුලත් පෙන්වයි ලාභයක් නම් වෙනත් ආදායම් තුලත් අලාභයක් නම් වෙනත් වියදම් තුලත් පෙන්වයි ඊළඟ එක එකතු කළ අගේ මත බදු एकतु कलागे मत बदु इलंगेलपीम एकतु कलागे मत बदु एक गेनु सह वियदम तुल एतुलत वेट
වැට්පාලන ගිනුමට බැර කරයි. වැට්පාලන ගිනුමට හර කරයි. ගැනුම් සහ වියදම් තුල ඇතුළත් වැට් වැට්පාලන ගිනුමට හර කරයි. විකුණුම් තුල ඇතුළත් වැට් වැට්පාලන ගිනුමට බැර කරයි. දෙක විකුණුම් තුල ඇතුළත් වැට් වැට්පාලන ගිනුමට බැර කරයි. බොහෝ වෙලාවට ගණන් වල මේ දෙක කරලා තියෙන්නේ. වැට් ගිනුම් තබද්දී ඒවා ගිනුම් තැබිලා තියෙන්නේ. තුන්වෙනි වැඩේ තමයි විශේෂයෙන් අපිට කරන්න වෙන්නේ. තුන්වෙනි එක වැට්පාලන ගිනුම් හරශේෂයක් නම් ජංගම වත්කම් තුලත් වැට්පාලන ගිනුම් ශේෂය හරශේෂයක් නම් ජංගම වත්කම් තුලත් බැරශේෂයක් නම් ජංගම වගකීම් තුලත් පෙන්වයි. හරශේෂයක් නම් ජංගම වත්කම් තුලත් බැරශේෂයක් නම් ජංගම වගකීම් තුලත් පෙන්වයි. හරි නේද ඒක? දැන් ඔය ටික ඔක්කොම ඔයාලා කියවලා බලන්නකො. ඒ සියලුම ඒවා ටික කියවලා බලන්න. හරි නේද? රයිට්. බලන්න එතකොට කලින් දවස්වල අපි සාකච්ඡා කරපු කරුණුමයි ඒවා මූල්‍ය ප්‍රකාශ හදනකොට ලාභලාභ ප්‍රකාශ හදනකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදනකොට කොහොමද දාන්නේ කියන එක තමයි මේ මාතෘකාවේ ඔය අපි අධ්‍යයනය කරන්නේ. මේ අද අධ්‍යයනය කරපු මාතෘකාව කරේ මූල්‍ය ප්‍රකාශවල කොහොමද ඒ තොරතුරු දාන්නේ කියන එක තමයි ඉගෙන ගන්න. දැන් අපි මතක් වෙන්නත් එක්ක ධිත්ත සටහන් ගිනුම් ක්‍රමයට අනුව තියෙන ගනුදෙනු වාර්තා කරලා ඔය තොරතුරු දාලා මූල්‍ය ප්‍රකාශ හදන විදිය තමයි මෙතනින් එහාට සාකච්ඡා කරන්නේ. ඔයාලට අදාළ පේපර් වල 2017 ජනවාරි කියලා තියෙන පේපරේ 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ. පිටු අංක 7 කියලා ඇති. 8 වෙනි ප්‍රශ්නේ. ඔයාලගේ පිටු අංක 7 8 වෙනි ප්‍රශ්නේ
රශ්මිට අයත් ආහාර පාන සැපයීම් කියලා ගානක් තියෙනවා. ආන් ඒ ගාන. රසයි ෆුඩ්ස් කියලා ගානක් තියෙනවා. ඒ ගාන. ඒකේ අවුරුද්ද දාලා තියෙනවා 2017 ජනවාරි. 2017 ජනවාරි කියලා තියෙන ගාන ඈ. කියවල බලන්නකො හරි ඔයාලගෙන් ඉල්ලන්නේ ඔය ආදායම් ප්‍රකාශය කියලා කියන්නේ ඉස්සර නම ලාභලාභ ගණනය කිරීම ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි ලාභලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි තමයි ඔයාගෙන් ඉල්ලන්නේ මොන වගේ ව්‍යාපාරයක්ද ඔයාලට පේනවා ඇති කෑම විකුණන කැන්ටින් එකක් කෑම විකුණන කඩයක් ඒ වගේ තනි පුජ්‍යල ව්‍යාපාරයක් शेष පිරික්සුමක් දීලා ලාභ හොයන්න කියලා එහෙම නෙමෙයි අපිට කියන්නේ. ගනුදෙනු වගේක් දීලා ඔය තොරතුරු ලාභ ලාභ ප්‍රකාශවල මූල්‍ය තත්ත්ව ප්‍රකාශවල දාණ්ඩයි ඕනේ. ඔය තොරතුරු ලාභ ලාභ ප්‍රකාශවල මූල්‍ය තත්ත්ව ප්‍රකාශවල දාණ්ඩ තමයි අවශ්‍ය වෙන්නේ. එහෙමනම් රූල් කරන්නකෝ लाभलाभ प्रकाशयै मूल्यतत्व प्रकाशयै विस्तरयै वटिनाकं तीरु नम तुनाय उडिम लियनमा आयतने नाम मे नाम तमान पहदिल वलियागांड मम लियपु अकुरु समहार विट उडमेवा दिलिसेई वालट लाइट लियात एक रसाई फूड्स व्यापार देदास दासे दोलहाई तिस्सेकेन अवसान वर्षे सदा අවසන් වර්ෂයේ සඳහා ලාභ හෝ අලාභ ගණනය කිරීමේ ප්‍රකාශය ලාභ හෝ අලාභ ගණනය කිරීමේ ප්‍රකාශය मे आकृति मुदटी गांड मे आकृति अभी अवश्य मे मईट कलिंग वाले उगाला मे आकृति विकुनोम रूल देखा की विकुनोम पिरीवे आरंभक तो
කලා ගැනීම රූල් 4ක් විතර ඉඩ තියලා අවසන් තොග දල ලාභය වෙනත් ආදායම් රූල් 4ක් විතර ඉඩ තියලා විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් රූල් 6ක් විතර ඇති වෙයි 6ක් විතර ඉඩ තියන්න आयतन हा परिपालन वियदा अटक पितर इड़ दिया बेनत वियदा हतरक पितर इड़ दिया मूल्य वियदा पहक पितर इड़ दिया ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රසයි පුඩ්ස් ව්‍යාපාරය වත්කම් ජංගම නොවන වත්කම් තේපල පිරිය තොප්ප කරන පිරිවැය සමුච්චිතශය ධාරණාගේ नाय गेती हो अडमान नाय बिन किरीम හිමිකම් හා වගකීම් ඒ යටතේ හිමිකම් ප්‍රාග්ධනය සුද්ධලාභය
වගකීම් ජංගම නොවන වගකීම් ජංගම වගකීම් ණය හිමි ජංගම වගකීම් ණය හිමියෝ පෝල් පහක් විතරයි පල්ලෙහාට ඉද රූල් කරගෙන යන්න මෙතනින් ඉද එක රූලක් විතර තිබ්බනම් ඇති මට සුළු කිරීම් ඉඩ මදි වෙන හින්දා මම මේ ආකෘතිය තව කුඩාවට නැවත රූල් කරනවා මේ. ඔයාලට බලා ගන්න ඕන හින්දා තමයි ලොකුර ටිකක් ගැහුවේ මම. නැවත මං කුඩා කරලා ආකෘතිය රූල් කරනවා දැන් ඈ. ඉඩපාඩු මදි හින්දා මම ආකෘතිය නැවත ගුඩා කරලා රූල් කරන්නේ වාඩි පැහැදිලිව පේන්න ඕන ඉඳ තමයි ඉස්සෙල්ලා මම ලොකුවට ආකෘතිය ගහලා පෙන්නුවේ එතනින් පස්සේ ඒවා එතකොට ඒ විදිහටම රූල් කරන්න
බල රූල් කරලා ඉවරයි ගාන කියවන්න ගාන කියවලා බලන්න හරිද බලමු ආකෘති ලාභලාභ ගණනේ ක්‍රීම් ප්‍රකාශයේ තියෙන්නේ ලාභයට අලාභයට බලපාන තොරතුරු විකුණුම් ආදායම ඒ බාණ්ඩ ඒ ආදායම ලබනද පාවිච්චි කරපු බාණ්ඩවල පිරිවැය තමයි විකුණුම් පිරිවැය කියලා අපි පෙන්වන්නේ ඊළඟට ආදායම් වියදම් मूल्य तत्व प्रकाशे बलन එතකොට වට්ටම් වගකීම් හිමිකම්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මෙතන ආදායම් වියදම් දාන්නේ වර්ෂයේ මේපටික ඒ හින්දා තමයි අවසන් වර්ෂයේ සඳහා කියලා ලියන්නේ වට්ටම් වගකීම් හිමිකම් දාන්නේ කිසියම් දිනකට ගණනය කරලා ඒ හින්දා තමයි දිනට කියලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නම් කරන්නේ දිනට තියෙන වට්ටම් වගකීම් හිමිකම් ශේෂය තමයි උතන පෙන්නන්නේ මේවා ඔයා දන්නවා වත්කම් දාන්නේ ද්‍රවශීලතාවයේ අඩුවකේ ඉඳන් වැඩි එකට ව්‍යාපාරයේ වහන දවසට නයාපසු ගෙවන ප්‍රමුඛතාවයේ අනුව අඩුවකේ ඉඳන් වැඩි එකට තමයි තොරතුරු දාන්නේ ප්‍රමුඛතාවයේ අඩු වටිනාකමේ මේ සිට වැඩි වටිනාකමට ඒවා අපි මුලින් ඉගෙන ගත්ත කරුණු ඒ වගේ සටහන් නැත්තම් තියෙන අයගෙන් ඉල්ලලා ඒවා බලන්න ඒවා ගෙන්න ගන්න WhatsApp Viber මොනවා හරි ක්‍රමයකින් තමන් ඒ තොරතුරු ගෙන්න ගන්න තමන් ගව නැති තොරතුරු එවමම මීට කලින් අවස්ථාවක උගන්ලා තියෙන්නේ තනි පුජ්‍යල ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශ කියන මාතෘකාව ඉගෙනගෙන තියෙන්නේ හරි නේද රයිට් දැන් ඔයාට මෙතන දීලා තියෙන තොරතුරු ගත්තාම ක්‍රමානුකූලව ගිනුම් තොරතුරු දීලා නැහැ අපි ගනුදෙනු ගලප ගලප ක්‍රමානුකූලව මේකේ තියෙන තොරතුරු අපිට අවශ්‍යව උපුටා ගන්න ඕනේ ඒකල තමා මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ
ඒකට තමයි අපි ලෑස්ති ක්‍රමානුකූලව ගිනුම් තොරතුරු නැති ආයතනයේ තොරතුරු පාවිච්චි කරලා ලාභ ලාභ හොයන්න යන්නේ. එන්නකො තොරතුරු වලට. ආහාර පාන සැපයීම් උපකරණ කියලා දීලා තියෙනවා. ධාරණගයන් දෙක දීලා තියෙනවා. ඔයා ඉස්සල්ලාම ගිනුම් තබන කාල සීමාව ලියා ගන්න. පෙර වැඩවල ගිනුම් කාලච්ඡේදය දාසේ එකයි එකේ ඉඳන් දාසේ දොළහයි තිස් එක ඔන්න ඔයා ගිනුම් තබන ගිනුම් කාලච්ඡේදය දාසේ එකයි එකේ ඉඳන් දාසේ දොළහයි තිස් එක දක්වා ඒ අවුරුද්ද පටන් ගන්නකොට තියෙන ආහාර පාන උපකරණ තමයි ඔය දීලා තියෙන්නේ එහෙනම් දේපලක්නේ අපි දන්නේ මේ වත්කම් ඇයි මෙහෙම වෙනස් වුනේ කියලා ආරම්භයේ 10000යි අවසාන වෙනකොට 14000යි ඔයා හදන්න ගිනුම් දෙකක් ගිනුම් එකක් ගිනුමක් හදන්න ගිනුම නම් කරන්න උපකරණ උපකරණ කියලා ගිනුම නම් කරන්න ආරම්භක උපකරණ අගය දහදාහක් දීලා තියෙනවනේ උපකරණ වත්කම හර පැත්තට ශේෂය කියලා දහදාහක් දාන්න අවසානයේ උපකරණ තියෙනවා 14000 ඒ උපකරණත් වත්කම ඒකක් දාන්න ශේෂය ඊගේ කියලා 14000යි ඒකමානි පැත්තටත් ශේෂේ පාගේ කියලා 14000යි උපකරණ වත්කම වත්කම් මූල ධර්මයේ මත ශේෂේ දැම්මා බෙදා හැරීම් වෑන් රද එනම් ගිනුමක් මෝටර් රද ආරම්භක ශේෂය 15000යි අරපැත්තට ශේෂය 15000යි අවසාන ශේෂය 13000යි ගිනුම් ශේෂයේ විදියට ඒක දානවා 13000යි අනිත් පැත්තටත් 13000යි දීපල වත්කම් ශේෂ දැම්මා තොගේ කියන එක ගිනුමකින් අපි හොයාගෙන හොයා ගන්න ඕන ගනුදෙනු නෙමෙයි. ඔය තියෙන්නේ ආරම්භක තොගයයි අවසාන තොගයයිනේ. ආරම්භක තොගයයි අවසාන තොගයයි. ඔය දෙකෙන් අපි කරන්නේ විකුණුම් පිරිවැය හොයා ගන්න එක. ආරම්භක තොගය විකුණුම් පිරිවැය හොයද්දී ධන ගාණක් විදියට දානවා. අවසාන තොගය විකුණුම් පිරිවැය හොයද්දී ඍණ ගාණක් විදියට දානවා. එහෙනම් ආරම්භක තොගය කියන එක 3000යි. ඒ තමයි ගිනුම් කාලච්ඡේදයේ පටන් ගද්දි තියෙන තොගය. ආරම්භක සටහන් වලින් තමයි ওই ගාණ හැදෙන්නේ. අවසාන තොගය කියන එක 4000යි. ඒක එහෙනම් මෙතනින් අඩු කරලා පෙන්නනවා. ඍණ 4000යි. අතති මුදල් ගිනුමකින් හදන්න වෙන අගයක් හොයාගන්න වෙන අගයක්. එහෙනම් මුදල් ගිනුමක්. මුදල් පාලන කියලාම නම් කරමුකෝ. මුදල් පාලන. ආරම්භයේ මුදල් තියෙනවලු 7200ක්. එහෙනම් හරපැත්තට දැම්මේ හැකි 7200යි. මුදල් ගනුදෙනු ඉතින් ගොඩක් තියෙන්න පුළුවන්නේ. ඒ නිසා පූල් 10ක් විතරවත් ඉඩ තියන්න.
शेषे ई के दहदास देशीय पना मुदाल गिनुमट शेषटिक दैमा वेलंद गेविये तो मुदाल कियाने नाय हिमियो एना गिनुमा खदान नाय हिमी पालन कियला गिनुमा नाय हिमी पालन कियला गिनुमा ए गिनुमे आरंभक शेषे हयदाह बेरपेत्तट दान अवसान शेषे अटदाह एकतुवें यट बेरपेत्तट दान नैहिमिया वगकीमा नय गेतियो तीलतिय नमा एनां गिनुमा नय गति पालन नय गति पालन नय गति पालन आरंभे पंदाहाय वट्कमग्नि हरपेत्तट दानवा शेषय पंदाहाय अवसान शेषय हयदाहाय एकतुवें यट हरपेत्तट शेषे ईगे हयदाह सियटाटे नय मुदल किनुमग्गानवा सियटाटे नय आरंभे कियक्वत् ने अवसाने तियनवा पंदाहक शेषयक् बेरपेत्तट पंदाहाय දැන් ඔයා අහපව් ඔය තොරතුරු ටික දාපු විදිය ගැන කල්පනා කරලා බලන්න ඔයා කරේ ඔය එක එකට ගිනුම් හදන එක එක එකට ගිනුම් හදන එක කරේ වත්කම් ගිනුමුයි වගකීම් ගිනුමුයි තමයි හැදුනේ මොකද ආරම්භයයි कालच्छेदे अवसानवन दिनटाई वे दिन दिखेम तीयंड पुलुवाण्णे वच्कं वगकीं हिमिकं वितरयिने ये वच्कं वगकीं हिमिकं शेष तमयि ओयापि दागत्ते वच्कं शेष ओक्कोम हरपेत्तट दैम्मा उपकरण कियन्ने वच्कमा आरंभे शेषे 10000යි अवसान 14000යි मे गणुदिनु मोनवद कियला बलन्न तमयि गिनुम हदान यन्ने मुदल नय हिमि पालन नय गति पालन सीएटाटे नाय एमेम गिनुम वलट दैम्मा गिनुम किंग होयने काक नेमे तोगे कियला कियन्ने गबडावट गिहिं गणन करला बलने का आरंभक तोगे कियन्ने गिया अवुरुद्दे अवसान तोगे एक अपि दैम्मा विकुनुम पिरिवै होयने तरट अवसान तोगे होयन्ने अवुरुद्द अवसाने एक अवसान तोगे कियला मेतेंट दैम्मा गिनुम किंग मुकुत होयने काक नेमे विकुनुम पिरिवै होया गन्न तमयि तोग देक वेदगत वेन्ने ए निसा මෙතෙන්ට දැම්මා ඒ දෙක ගිනුමකට දැම්මේ නැහැ. ගිනුම් වලින් හොයනා ගයන් නෙමෙයි තොගේ කියලා කියන්නේ. ගිනුම් වලින් වෙනස්කම් බලන්න බෑ තොගේට. ඒකයි ගිනුමක් හදන්නේ නැත්තේ. ගිනුම් හැදුවොත් ඒ දෙකට වෙන වෙනම ආරම්භක තොග් ගිනුම අවසන් තොග් ගිනුම කිය කිය අපිට ගිනුම් හදන්න පුළුවන් ඕනනම්. එහෙම හදන එකේ තේරුමක් නැහැ. ඒ ශේෂ අපිට වැදගත් වෙන්නේ මෙතෙන්ට. ඒකයි අපි මෙතෙන්ට කෙලින්ම දැම්මේ. දැන් ඔය අගයන් हेम काम तेन देखे अतुलांड पाए आरंभक शेष ज्ञान हितांड को आरंभक शेष दुन्नहम गाणी समान बिंडो ने आरंभक शेष वाण आरंभक सटहना तिब्बहम वचका वगकी हिमिका मेकत्व दिपेत समान बिंदु मेघा वचका तीयन वमुली मदील වගකීම් වගේකුත් තියෙනවා හැබැයි ප්‍රාග්ධනේ දීලා නැහැ හිමිකම දීලා නැහැ
එනවා වාට හිමිකම හොයන්න වෙනවා කොහොමද ව්‍යාපාරයක හිමිකම හොයන්නේ වත්කම් වලින් වගකීම් ප්‍රමාණය අඩු කරලා ඒකට වාට පාවිච්චි කර හැකි ආකෘතියක් ඕන ගිනුම් කරණේදී අපි ඒ වගේ ඒවා හොයන්න හිමිකම එහෙම හොයන්න මෙහෙම ආකෘතියක් පාවිච්චි කරනවා ගානක විස්තරයයි වටිනාකම් තීරු දෙකයි तत्व विस्तरय प्राग्दने होयांड पाविच्चिकरण आकृतिया हिमिकम पाविच्चि होयांड पाविच्चिकरण आकृतिया तत्व विस्तरय दासे एकाई एक दासे एकाई एक वच्कमुई वगकीमुई तमाई ओकट दान අර ගාණෙන් බල බල වත්කම් ටික අපි දාගෙන යා උපකරණ 10000යි ආරම්භකේව දාන්නේ මෝටර රත 15000යි ආරම්භක තොග 3000යි मुदल हद्दास देसी है वेलंद गिवीत मुदल हायदा है वेलंद लबीत मुदल वाजकाम वेलंद लबीत मुदल के नए गेतिया के नए गेतियो वेलंद लबीत मुदल के नए गेतिया इट पास वग की वेलंद गेविये तो मुदा हायदा है वेलंद लेबी तो मुदाल किया ने वाच काम वेलंद गेवी तो मुदाल किया ने वग की मुकद्दा पिकरे तत्व विस्तरे कट वच्कम वगकीम शेषटिक देम्मा तत्व विस्तरे कट वच्कम वगकीम शेषटिक देम्मा देंगों के सुलु करला प्राग्दनीय बलन सतरदास देसी यद प्राग्दानी ये तो ओक होयान में तत्व विस्तरी के लिए काकमो नैत कैल के गहगन किया वाचकाम टीक गान धन संख्या भी दिए वग की टीक सुलूकरणवा ऋण संख्या भी दिएट ये तो हिमिकम हम फिर एक होया गंड अभी ओके है तुम्हें ऐनम प्राग्दान मैं तेन दे मह क्यों आट ती सतरदास देसी है तीसरदास देसी आई उन्हें प्राग्दानी होया करता ईलांगट अवसान शेषटी को कोम अपिट होने में मूल्य तत्व प्रकाशित उपकरण अवसान शेष शक्ति है ना इन देपल पीरियत उपकरण वल उपकरण दाहतर दाह केलिम दांड दारणागे तीर वोट ऐ दारणागे केलम दील तीर वाने ए हिंदा मोटर रत दहतुं दाह एक उपकरण वलट में दे में की मोटर रत दहतुं दाह अवसान शेषे वच्काम ए हिंदाई में मूल्य तत्व प्रकाशे वच्काम गुरट अपि दान्य हुआ तो गेय अवसान तो गे हारदाहाय अदापिगेन गत्ते जंगम वच्काम वल दानवा कियला हारदाहाय मे गाने शुद्धोपलब्धितागे कथा मुकुवत् नै पिरिवै दीला तियेन्ने एनम्
සුද්ධපලබ්ධතාවයක්ගෙන කියන්නේ නැහැනේ. එහෙනම් කෙලින්ම ජංගම වත්කම් වලට ඒක දානවා දෙවෙනි තීරුවට. අතැති මුදල් තව මොනවා හරි තිබ්බොත් දාන්නත් කෝකටත් රූලක් දෙකක් ඉඳ තියලා මුදල් කියලා ලියලා අවසාන මුදල් ශේෂය 10250 දාන්න. 10250 වෙළඳ ගෙවීතු මුදල් 8000යි. ජංගම වගකීම් වලට දාන්න 8000. ණය හිමියෝ වෙළඳ ලැබිය යුතු මුදල් 6000යි. වත්කම් වලට දාන්න ණය ගෙතියෝ 6000යි. සියට අටේ ණය මුදල 5000යි. වගකීමක් ජංගම නොවන වගකීම් වල දාන්න 5000. මොකද්ද අපි කරේ බලන්න. අවසාන ශේෂ ඔය තිබ්බේ වත්කම් වගකීම් ශේෂනේ. වත්කම් වගකීම් ශේෂ ඔක්කොම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දැම්මා. ඇයි මේ දිනට වත්කම් වගකීම්නේ අපි දාන්න ඕනේ තින්නේ. ආන් ඒ ෆෝමැට් එකට දැම්මා වත්කම් වගකීම්. බලන්න දැන් අහපව් ඒ ටිකට අපි කරපු වැඩේ. ගිනුම් වල අගයන් ඇතුළත් කරලා ගිනුමක් හදලා බැලුවා. ගිනුම තාම ඉවර නැහැ. ආරම්භක ශේෂ වලින් ප්‍රාග්ධනය හොයලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දැම්මා. ඊට පස්සේ අවසාන වත්කම් වගකීම් හිමිකම් ශේෂ ඔක්කොම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දැම්මා. හිමිකම විතරක් ආරම්භක ශේෂයේ දැම්මා. වත්කම් වගකීම් ඔක්කොම අවසාන ශේෂ ටික දැම්මේ. හරි. දැන් බලමු ගණුදෙනු. 16 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුල කරන ලද ගෙවීම් ගැනුම් සඳහා නයිහිමියන්ට කරන ගෙවීම් 26000යි. නයිහිමියන්ට 26000ක් සල්ලි ගෙවලා. දැන් ඔයා දිත්ත සටහන කල්පනා කරන්න. නයිහිමියන්ට ගෙව්වෝ මුදල් ගිනුමක් අපි හදනවනේ. ඒ ගිනුමේ බැරපැත්තට දැම්මේ. නයිහිමි පාලන කියලා 26000 මුදල් බැර වෙනවා. නයිහිමි පාලන ගිනුමට හර කර හැකි මුදල් පාලන 26000යි. නයිහිමි පාලන හර මුදල් පාලන බැර. නයිහිමියන්ට සල්ලි ගෙවනවා. කම්කරු ගාස්තු 6150. මුදල් බැර. කම්කරු ගාස්තු 6150යි. කම්කරු ගාස්තු කියන්නේ වියදමක්. ඒ වියදම අයිති වෙන්නේ ආයතන හා පරිපාලන වලට. එහෙනම් ආයතන හා පරිපාලන වල කම්කරු ගාස්තු වියදම දාන්න 6150යි. කම්කරු ගාස්තු කියලා ගිනුමක් ඕන්නේ. එහෙම හැදුවොත් ඒක අපි මාරු කරන්නෙත් අන්තිමේට ලාභලාභ ගිනුමටමනේ. කෙලින්ම ලාභලාභ ගිනුමට දැම්මා 6150. කම්කරු ගාස්තු. කම්කරු ගාස්තු කියලා ගිනුමක් හැදුවේ නෑ. ඊළඟට විදුලිය හා රක්ෂණය මුදල් බැර. විදුලිය රක්ෂණය ඒක අපිට දැම්මේ හැකි ආයතන හා පරිපාලන වල විදුලිය රක්ෂණය 3800යි. වියදම් වලට දාන්න. මුදල් ගිනුමේ වාර්තා කරලා ඒව ආයතනයේ පැත්තෙන් වියදම් හින්දා ලාභලාභ ප්‍රකාශයට දැම්මා. ඊළඟ එක බලන්න. ගැනුම් සහ විකුණුම් ණය පදනම් මත වේ. ඒ කියන්නේ සල්ලි වලට බඩු ගන්නෙත් නැහැ. සල්ලි වලට බඩු විකුණන්නෙත් නැහැ.
ගැනුම් කරන්නේ ණයට බාණ්ඩ විකුණන්නේත් ණයට විකුණුම් මිල තීරණය කිරීමේදී රසයි පුඩ්ස් ව්‍යාපාරය පිරිවැය මත 50%ක් දල ලාභ තබා ගනී පිරිවැය මත 50%ක් ලාභ තියා ගන්නවා එහෙනම් අපි එක සමීකරණයක් විදිහට ලියාගමු මම මේ ටික මකනවා තත්ත්ව විස්තරේ තනින්වාට සමීකරණයක් ඉගෙන ගත්ත හැකි මේ වගේ එකක් විකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභය විකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභය මෙයාලා ලාභ තියා ගන්නවලු පිරිවැය මත 50% පිරිවැය 100යි නම් ලාභය 50යි එහෙනම් විකුණන්නේ 150ට පිරිවැය මත 50%ක් ලාභ තියා ගන්නවා පිරිවැය 100යි නම් ලාභය 50යි විකුණන්නේ 150ට අන්න එහෙම සම්බන්ධයක් හඳුනා ගත්තේ ඒකයි පිරිවැය මත නිසා තමයි පිරිවැය 100යි කියලා ගත්තේ විකුණුම් මිල මත කියලා කිව්වා නම් මෙතෙන්ද 100 විකුණුම් මිල මත කිව්වා නම් පිරිවැය මත හින්දා පිරිවැය 100යි ඊළඟට රසයි පුඩ්ස් ව්‍යාපාරයේ 16 ජූලි 1 පිරිවැය 5000ක් වූ ආහාර පාන සැපයීම් උපකරණ මිලට ගත් අතර අවුරුදු 3ක් අවසානයේදී සම්පූර්ණයෙන් ගෙවා නිම කළ යුතු ණය මුදලකින් එයට අරමුදල් සපයා ගන්නා ලදී 5000ක උපකරණ ණයට ගන්නවා ඒ ණය මුදල අවුරුදු 3ක් අවසානයේ සම්පූර්ණයෙන් ගෙවන්න ඕනේ කෙසේ වුවද ණය මුදල් මත වාර්ෂික පොලිය 8%යි රයිට් එතකොට 5000ක ණයක් මේ අරන් තිබ්බනේ මෙතන ණයක් මේ 5000යි නං අර උපකරණ වලට ගත්ත ණය එහෙනම් උපකරණ ගිණුමට ඔයා හර කරන්න 5000 ණය ගිණුම ණය ගිණුමට බැර කරන්න උපකරණ 5000යි ණය ගිණුමට බැර කරනවා උපකරණ කියලා 5000යි හරි උපකරණ හර උපකරණ ණය බැර ඇයි උපකරණ ණය අරන් තියෙන්නේ එහෙනම් මෙතන මේ 108 ණය කියන්නේ උපකරණ ණය ඒක ගානේ කියනවා අපිට ඒ උපකරණ ණය අවුරුදු 3ක් අවසානයේ සම්පූර්ණයෙන් ගෙවානිම කරන්න ඕන අවුරුදු 3ක් ඉවරුනහම තමයි ගෙවන්නේ සම්පූර්ණයෙන් ගෙවනවා මුළුමනින් ගෙවනවා අවුරුදු 3ක් අවසානයේ ඒ හින්දා අපි දැම්ම ජංගමනෝන වගකීම් වල අවුරුදු 3කින් පස්සේනේ ගෙවන්නේ ඊට පස්සේ ඒකට පොලි ගෙවන්න වෙනවනේ ජූලි 1 ඉඳන් එහෙනම් හොයමු ණය පොලි ණය පොලි ණය ශේෂය 5000 5000ට 108යි පොලි ප්‍රතිශතයේ 108යි මාස ගාන බලන්න ඕනේ ජූලි 1 ඉඳන්නේ ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් 12න් මාස 6යි සුළු කරලා බලන්න පොලිය ලැබෙයි 200ක් වියදම් වලට දාන්න ණය පොලි 200යි සියට 8යි කියන්නේ අවුරුද්දට අවුරුද්දට 108යි මාස 6ක පොලිය අපි සුළු කරලා ගත්තේ 200යි පොලිය වියදම වියදම් වලට දානවා
ඒ පොලිය ගෙවන්න ඕනේ ජංගම වගකීම් වල උපචිත පොලිය 200 ආ උපචිත වියදම් දැම්මා වියදම් වල දානවා ජංගම වගකීම් වල දානවා වියදම් වල දාන්නේ වියදමක් හින්දා ජංගම වගකීම් වල දාන්නේ ගෙවලා නැති නිසා ඊළඟට රශ්මි වර්ෂයේ තුලදී ඇගේ පුජ්‍යලික පරිහරණය සඳහා 500ක් මුදල් ලබාගෙන ඇත. සල්ලි අරන් ගිහින් බාණ්ඩේම අරන් ගිහින් නෙමෙයි. ගැණිලි කරා කියලානේ ඔය කියන්නේ නේ. හැබැයි මුදල් ගැණිලි කරලා තියෙන්නේ. මුදල් ගැණිලි නම් මුදල් බැර කරන්න. ගැණිලි. අවුරුද්ද පුරාවටම අරන් ගිහින් තියෙන්නේ 500යි. ගැණිලි හිමිකම් අඩුවීමක් සුද්ධලාභේට යටි ගැනිලි කියලා ලියලා ඍණ 500යි මුදල් පාලන බැර හිමිකම් අඩුවීමක් විදියට ඍණ 500 දාලා පෙන්නා අර විකුණුම් පිරිවැය හොයන තැනින් එහෙම අඩු කරන්නේ නැහැ හේතුව බාණ්ඩ ගැන්ඩියෙම නෙමෙයි ඈ මුදල් ගැන්ඩි නේද දැන් බලන්න මේ තොරතුරු දාපු විදිය එක එක අගයන් හොය හොය ගිනුම් වලට දැම්මා ආදායම් වියදම් වත්කම් වගකීම් හිමිකම් ඒවනේ බේරගත්තේ අපි ආදායම් වියදම් ලාබලා ප්‍රකාශයට දානවා වත්කම් වගකීම් හිමිකම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට තෝරා බේරා දාන්න ඕනේ. ඒවා තෝරලා දාන්න ඕනේ අදාළ තැනට. දැන් එන්න ගානවා හදපු ගිනුම් වලට. උපකරණ ගිනුම බලන්න. 15000යි. ඒකම අනිත් පැත්තටත් දැම්මේ කි 15000යි. ඔයාගේ උපකරණ ගිනුම එනවා බැර පැත්තේ වෙනසක්. 1000ක වෙනසක්. ඒ උපකරණ 1000 මොකක් වෙන්න පුළුවන්ද? උපකරණ අගේ අඩු වෙච්ච එකක් නෙවෙයි තියෙන්නේ. විකිනීමක් නම් උපකරණ විකුණුම් ගැන තොරතුරු ගාණි තියෙන්න ඕනේ. එහෙම ඒවත් නැහැ. එහෙනම් මොනව වෙන්න ඕනේ? ෂය වුණා වෙන්න ඕනේ. එහෙනම් මේක ඉස්සරහින් වාට ලිව්වේ කි ෂය. ෂය ආයතනයේ පැත්තෙන් වියදමක් आयतन परिपालन वियदंबल उपकरण शयकियल लियल दाहक दान उपकरण शयकियल लियल दाहक दान मोटर पालुस दाहाई विनसेनम दिदाहाई शय මෝටරතෂේ වියදම විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වල මෝටරතෂය 2000 දාන වියදම් වලට මෝටරතෂය 2000යි විකුණුම් හා බෙදා හැරීම් වියදම් වල හරිනේ දෙක මුදල් පාලන ගිණුම බලන්න හරපැත්තේ ශේෂය දන්නවා වෙන මොකුත් දන්නේ නැහැ අවසාන ශේෂයක් දන්නවා බැරට ආපු ගනුදෙනුත් දීලා තියෙනවා වෙන එකතු කරලා බලන්නකො දෙපැත්ත සමානයිද කියලා මොකද ශේෂ දන්නවා නම් ගිනුම් දෙපැත්ත සමාන වෙන්න ඉපාය බැර පැත්තේ යගෙන වැඩි වගේනේ එන එකතු කරන්න
වෙනසක් තියෙනවා. තිස්නමදාස් 500. ඒක එහෙනම් ණය ගැතියන්ගෙන් ලැබුණු ඒවා වෙන්න ඕනේ. ණය ගැති. මුදල් හර වෙනවා. ණය ගැති ගිනුමට බැර කරන්න. මුදල් කියලා ලියලා 39,500යි. මුදල් හර වෙනවා. ණය ගැති පාලන බැර වෙනවා. හරි නේද? ණය හිමි ගිණුම එකතු කරන්න. ශේෂ දන්නවා. මෙතන එතකොට ඇයි ණය ගැති කියලා ගත්තේ? හේතුව තමයි සල්ලි හම්බෙන්න පුළුවන්නේ බාණ්ඩ විකුණනානේ. මුදලට බාණ්ඩ විකුණන්නේ නැහැ කිව්වනේ. එන අනිවාර්යයෙන්ම මේ ආයතනයේ ණයට විකිණීමෙන් එකතු කරගත්ත මුදල් ප්‍රමාණය තමයි ඔය ගානේ අපි ඔය මුදල් ගිණුමේ එන වෙනස. ණයට විකුණලා එන මුදල් ප්‍රමාණය තමයි ඔය ගානේ එන වෙනස. ඒ මූල ධර්මයේ මත තමයි අපි ඔය වගේ සටහන් කරේ. හරි බලන්න තොරතුරු ටික. එතන තිස්නමදාස් 500ක් මුදල් ගිනීමේ වෙනසක් වෙනවා. ආයතනයට සල්ලි හම්බෙන ප්‍රධාන මාර්ගයකින් මේ සල්ලි හම්බෙන මැත්තේ අපි හිතනවා ණය ගැතියන්ගෙන් තමයි හම්බෙන්න ඇත්තේ කියලා. මුදල් හර කරලා ණය ගැති පාලන ගිණුමට ඒ ගාණ බැර කරනවා. දැන් ණය හිමි පාලන ගිණුම එකතු කරාම ශේෂ දන්න හිඳ දෙපැත්ත සමාන වෙන්න ඉපාය. මොනවා හරි ප්‍රධාන ගනුදෙනුවක් දීලා නැහැ. එහෙනම් අපි මේ වෙනස හොයා ගන්නවා මොකක් කියලාද? ගැනුම්. ඒ වෙනස අපි හොයා ගන්නවා ගැනුම් කියලා. නයිමි පාලන ගිනුමට ගැනුම් ප්‍රමාණය දානවා 28,000. ගැනුම් ප්‍රමාණය දානවා 28,000. ණය ගැති ගිනුම එකතු කරන්න. ඒකෙත් ඔයාට වෙනසක් හම්බෙයි. 40,500යි. ඒක ඉස්සරහෙන් ලියන්න විකුණු. 40,500යි. ලාභ ප්‍රකාශයට දාන්න විකුණු 40,500යි. ආන් විකුණු මෙහෙම අපි හොයාගත්තා. 108,900 එකතු කරන්න. 5,000යි. ණය ගිණුම එකතු කරන්න. දෙපැත්ත සමානයි. දැන් ලාභය හොයමු. 40,500යි. 31,000යි. 27,000යි. වෙනත් ආදායම් 13,500යි. දහදාස් 950යි.
වෙනක් වියදම් නැහැ මූල්‍ය වියදම් 200යි සුළු කරන්න වියදම් ටික දහතුනයි 500ෙන් දහතුනයි 150ක් අඩු වෙනවා 250යි නේද උත්තරේ 350යි ඒක ඉස්සරහෙන් ලියන්න සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට බැර කළා මෙතෙන්ගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අරේන ලාභය ප්‍රාග්ධනයට එකතු කරනවා ලාභයේ අයිති අයිතිකරුට නේ අන්න ඒ නිසා දැන් එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එකතු කරන්න මේ එකතු කරණේම නම් ඔයිට කලින් ඉගෙන ගත්තා නේද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් එකතු කරගන්නේම හිමිකම් හා වගකීම් මුළු වත්කම් මුළු හිමිකම් හා වගකීම් ආන් එහෙම ගාණි දෙපැත්ත සමාන වෙලා යයි මේ සමීකරණය අපිට අවශ්‍ය උනේ නැහැ සමීකරණයෙන් ඕනනම් තොරතුරු බලන්න පුළුවන් අපිට තොරතුරු හරියද කියන එක මොකද්ද විකුණුම් පිරිවැය 27000යි නේද විකුණුම් පිරිවැය 27000යි විකුණුම් 40යි 500යි ලාභය 13යි 500යි එකතු කරොත් බලන්න සමානද කියලා
සමානයිනේ ඕනනම් අපිට මේකේ විකුණුම් පිරිවැය විකුණුම් වලින් එහෙම සුළු කරලා ඒ වගේ ගන්න පුළුවන් සමීකරණයට දාලා සමීකරණේ ප්‍රයෝජනවත් වෙනවා සමහර ගණන් වලදී මේ ගානේ අපිට ප්‍රයෝජනවත් උනේ නැහැ තොරතුරු අපි හොය හොය ගත්ත නිසා ඕනනම් එහෙමත් හොයන්න තිබ්බා විකුණුම් පිරිවැය දන්නවනම් විකුණුම් හොයාගත්ත හැකි විකුණුම් දන්නවනම් පිරිවැය හොයාගත්ත හැකි ඕන එකක් හොයාගන්න පුළුවන් සමීකරණයට දාලා හරි එන්නකෝ ඊළඟා අටවෙනි ප්‍රශ්නේ කියලා තියෙන එක ගැමි කලෙක්ෂන් 18 ජනවාරි කියලා තියෙන ගාන 18 ජනවාරි ගැමි කලෙක්ෂන් ඒකෙත් අපි ඉල්ලන්නේ නම් ශේෂ පිරික්සුම ඕනේ ලාබලා ප්‍රකාශයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයි හදමු රූල් කරන්නකෝ කලින් විදිහටම කලින් විදියටම ලාභලාභ ප්‍රකාශ ආකෘතියක් ගන්න इसल वगेम गाना इसल गाने गेटलूते मेके निराकरण वे मे गाना हदाने अद्युवाल दूरिया पेहदरी वे वेले
හරි නේද පුතේ බලන්න ඉස්සල්ලා විදියටම රූල් කරන්න ආකෘති වෙනසක් නැහැනේ එනම් පටන් ගමු ගිනුම් කාලච්ඡේදයේ ඉස්සල්ලාම ලියන්නකෝ කවද ඉඳන් කවදටද අපි ගාන හදන්නේ 17 මාර්තු 31 දිනට එහෙනම් මෙතන ලියා ගන්නවා 17 3 31 ආරම්භයේ ලියනවා 16 4 1 16 4 1 17 3 31 16 4 1 17 3 31 right ඉස්සල්ලා මතකයිනේ හදපු ක්‍රමේ මේ ගානේ තේ විදියටමනේ තියෙන්නේ ආරම්භක වච්කම් ශේෂ දීලා තියෙනවා වගකීම් ශේෂ දීලා ඇති එතන එහෙනම් එකින් එකට ගිනුම් හදාගෙන යන්න උපකරණ කියලා ගිනුම කාර්යාල උපකරණ ආරම්භය 550 ශේෂය කියලා ලියලා හරට 550යි අවසාන ශේෂය 495යි ඉඩ තියලා ඉරි කාලා ශේෂයේ විදිහට 495යි ඔන්න ශේෂය දැම්මා ආරම්භක ශේෂය 550යි අවසාන 495යි වත්කම් ඉස්සලා විදියමයි තොගය කියන එකට මම එවල කිව්වනේ ගිනුමකින් මොනවත් වෙනස්කම තොගවල හොයන්නේ කෙලින්ම විකුණුම් පිරිවැය හොයාගන්න තොග වැදගත් ආරම්භක තොගය වෙනද ගිනුමට ගේනවා 192යි අවසන් තොගයත් වෙනද ගිනුමට ගේනවා 180යි අවසන් තොගය වරහන් කරලා පෙන්නනවා ඊළඟට අතැති මුදල් කියන එක නම් ගිනුමක් හදන්න වෙනවා. ඒකේ අවසාන ශේෂයට ප්‍රශ්නාර්ථකුත් දීලා තියෙනවා. ඒ කියන්නේ මුදල් ශේෂය වට හොයන්න වෙනවා. මුදල් පාලන ආරම්භක ශේෂය 230යි. ශේෂය කියලා ලියලා 230යි. ඉඩ තියලා ඉරි ගහලා එකතුවෙන් යට ශේෂය ඊගේ ශේෂය පාගේ කියලා ලියමු. බැංකු ශේෂත් තියෙනවනේ. එහෙනම් ශේෂ දෙකේම එකතුව තමයි දාන්න ඕනේ මෙතෙන්. 530යි. 530යි. වෙළඳ ගෙවි යුතු මුදල් ඒ කියන්නේ ණය හිමියෝ. එහෙනම් ගිණුමක් ණය හිමි පාලන ආරම්භය 160යි අවසාන 282යි ඊගේ 282යි අනිත් පැත්තටත් 282යි උපචිත විදුලිය 3යි. ගිනුමක් විදුලිය උපචිතයි 3ක් එකතුවෙන් යට බැරට ශේෂය 3යි. විදුලිය 3ක් උපචිතයි. හරි නේද? මතකෙනි ගැලපිරි සටහන් යටතේ තනි ගිනුමෙන් වර්ෂයට අදාළ වියදම හොයන්න පුළුවන් කිව්වා. විදුලිය උපචිත ගාන එකතුයෙන් යට බැරට දැම්මා. වගකීමක් හින්දා. ওই ගණන් හදන විදිය මම ඊට කලින් කියලා දුන්නා ඔයාලට. ඊට පස්සේ දැන් ඒකෙත් කලින් වගේම තත්ත්ව විස්තරයක් හදලා ප්‍රාග්ධනිය හොයාගන්න වෙනවා
එහෙනම් ආකෘතියක් තත්ත්ව විස්තරය दासे हतराई एक वच्काम रोल लीडती वच्काम याटते वच्काम टिके लियाने उपकरण आरसियानु पहाई तोग एकसी आसू हुआ सॉरी पांसी पना ये आरंभ के शेष करने पांसी पना हाँ तो अगर एकसी आनु देखा ही मुदाल देखे में कतू है पांसी तिहाई बैंकों के अन्य जंगम की डिमिटी है ना साल भी देखे मैं दान ने आप වෙනද ගෙවී යුතු මුදල් 160යි. වගකීම් වලට වෙනද ගෙවී යුතු මුදල් 160යි. උපචිත විදුලිය නැහැ. එච්චරයිනි තියෙන්නේ. එහෙනම් ඔයාට පුළුවන් මේ අතර වෙනස ප්‍රාක්තනයේ බලන්න. ප්‍රාග්ධනය නැත්තම් හිමිකම හිමිකම දාමු ප්‍රාග්ධනය 1112යි ආරම්භක ප්‍රාග්ධනය හරි නේද රයිට් ඊළඟ එක බලන්න अवसान शेष टीक आरंभक शेष वलिम प्राग्दने हेवा हारसी अनूपहा उपकरण वच्का देपल पिरियत उपकरण वल उपकरण दारणागे तीरुवट हारसी अनूपहाय तोगय अवसान तोगय जंगम वच्काम वलट एकसी असूवाय मुदल अवसान शेषे दान्नी ने जंगम वच्काम वल मुदाल की लड़िया वेलंद के भी तो मुदाल देसी आसू देखाई ना ही मियो देसी आसू देखाई उपचित विदुलिय तुनाई जंगम वगकीम वल उपचित विदुलिय तुनाई जंगम वगकीम वल अरे नहीं राइट उपचिताई विदुलिय जांगम वगकी मुलट दैम्मा तेंबालमु सियलु विकुनु मुदाल पदनम मत सिदुकरा पिरिवै मत सियट पनाहक दललाब तियागान्मा इसल वगेम समीकरणया क्लियागान्देना विकुनु मिल समानाई पिरिवै दन लाभे පිරිවැය මත 150ක් දල ලාභ තියා ගන්නවා. පිරිවැය 100යි ලාභයේ 50යි විකුණන්නේ 150ට. පිරිවැය මත 150යි පිරිවැය 100යි ලාභයේ 50යි විකුණන්නේ 150ට. හරි. විකුණුම් ඔක්කොම මුදලට කරන නිසා මේ ගානේ
නයගෙති කිණුමක් අපි හැදුවේ නැහැ. ඒ මුදලට බාණ්ඩ විකුණන්නේ. ඒ නිසා නයගෙති කිණුමක් ඕන්නේ නැහැ. ඊළඟ බලන්න. 17 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂයේ තුලදී මුදලට විකුණුම් වලින් 456ක මුදලක් බැංකු ගිණුමේ තැන්පත් කරා. අදාළ වෙන්නේ නැහැනේ. මුදලුයි බැංකුයි දෙකම අපි එකම ගිණුමේ වාර්තා කරන්නේ. එතකොට බැංකුවේ සල්ලි දැම්මා නෑ. ඒව අදාළ වෙන්නේ නෑ අපිට. වර්ෂයේ තුලදී චෙක්පත් වලින් පහත ගෙවීම් කරා. පල්ලෑම් දීලා තියනවා මුදලින් කරපු ගෙවීම්. ඔය දෙකම අපි එකතු වෙන්නේ වාර්තා කරන්නේ. මුදල් වලින් කරත් චෙක්පත් වලින් කරත් එකතුව වාර්තා කරා යකි. නයි වෙනද ගෙවි යුතු මුදල් වලට ගෙව්වා. ඒ කියන්නේ නයි හිමියන්ටනේ මුදල් බැර කරනවා. නයි හිමි පාලන කියලා 190යි 168යි 358යි නයි හිමි පාලන ගිනුමට හර කරනවා මුදල් පාලන 358යි නයි හිමි පාලන හර මුදල් පාලන බැර 358යි විදුලිය ගෙවනවා 13ක් මුදල් බැර විදුලිය 13යි විදුලිය වලට අපි ගිණුමක් හදුවානේ එහෙනම් ඒ ගිණුමේ හරට මුදල් පාලන 13යි විදුලිය හර මුදල් පාලන බැර වෙනත් වියදම් ගෙවනවා 55යි මුදල් බැර වෙනත් වියදම් 55යි ගිනුමක් ඕනේ වෙයිද බලන්න වෙනත් වියදම් ගිනුමක් හැදුවොත් ඒක විතරමනේ දාන්න තියෙන්නේ එහෙනම් ගිනුමක් නොහදා කෙලින්ම වියදම් වලට දාමු වෙනත් වියදම් වල වෙනත් වියදම් ගිනුමකින් මොනවා හරි හොයන්න තියෙනවා නම් ගිනුමකින් හොයමු නැත්නම් කෙලින්ම වියදම් වලට දාමු 26 वेतन गेवनवा अणुवाक मुदलिंग बेरट वेतन अणुवाई आयतन हा परिपालन वियदंबल वेतन अणुवाई वेतन अणु ඊළඟට ගැණිලි කරනවා 10ක් මුදල් බැර ගැණිලි 10යි මුදල් ගැණිලිනේ හිමිකම් අඩු වීම මෙතනින් අඩු කරනවා ගැණිලි ඍණ 10යි ඍණ 10යි සියලු ගැණුම් විකුණුම් ණය සියලු ගැණුම් ණය පදනම් මත සිදු කර ඇත කියලා වාක්‍යකුත් තියෙනවා. එහෙනම් දැන් සුළු කරමු. කාර්යාල උපකරණ ගිණුම එකතු කරන්න. 550යි. දායම් 5 5යි. 55ක වෙනසක් වෙනවා. අනිවාර්යෙන් ඡයනේ නේ. එනම් වියදම් වලට දාමු උපකරණ ඡය පරිපාලන වියදම් ५५යි ඊළඟට මුදල් පාලන ගිණුමේ එකතු කරන්න විදිහක් නැහැ ශේෂය දන්නේ නැහැ අනිවාර්යෙන් සල්ලි වලට බඩු විකුණපු හින්දා විකුණුම් මුදලකුත් මෙතන තියෙන්න ඕනේ. අගයන් දෙකක් හොයන්න වෙනවනේ. ඉස්සල්ලා ගාන නම් ණයගැතියන්ගෙන් ලැබීම් කියලා හෙව්වා ශේෂය දන්න හින්දා. මෙතෙන් දෙන ගාන ණයගැතියන්ගෙන් ලැබුම් කියලා ලිව්වා. දැන් එහෙම ලියන්න බෑ. ඇයි ශේෂය දන්නේ නැහනේ? ඒ හින්දා. ණය හිමි පාලන ගිණුම එකතු කරමු. ගැනු
ආරසිය 80යි. මෙතෙන්ට දාමු. ගණන් හොයාගත්තා. 480යි. ඉස්සෙල්ලා වගේ. නයි හිමි ගිනුම එකතු කරලා ගණන් හොයාගත්තා. විදුලිය. ගෙව්ව විදුලිය 13යි. උපචිත විදුලිය 3යි. ඔක්කොම 16යි. එහෙනම් ලාභ ලාභ ගිනුමට 16ක් යනවා. වියදමක් ආයතන හා පරිපාලන වියදම් වල විදුලිය කියලා 16ක් තාම. විදුලිය කියලා 16ක් දැම්මේ කි. ආය ගිනුම් නැහැනේ. මුදල් ගිනුම එකතු කරන්න විදිහක් නැහැ. ගානේ අපි විකුණුම් දන්නේ නැහැනේ. මේක දන්නේ නැහැ. පිරිවැය හොයාගන්න පුළුවන් වුණාට. පිරිවැය සුරු කරලා ගන්නකො බලන්න. හාරසිය අනු දෙකයි. පිරිවැය දන්නවා. එනං අර සමීකරණයට ආදේශ කරන්න. හාරසිය අනු දෙකයි. විකුණුම් මිල හොයාගත්ත හැකි. කොහොමද හොයන්නේ? හාරසිය අනු දෙක හාරසිය අනු දෙක බෙදන්න සීයේ. ඇයි ඔයාගේ සමීකරණයේ සීයරණයක සමාන වෙන්නේ? වැඩි කිරීම 150. හාරසිය අනු දෙක කියන්නේ පිරිවැය. පිරිවැය සීයයි කියලා අපි හඳුනාගත්තනේ. සමීකරණයට අනුව. එහෙනම් හාරසිය අනු දෙක සීයෙන් බෙදලා 150න් වැඩි කරන්න. हत लक्ष तीस अन्न सल वलट बड़ विकुण मुदल हरट दिकुण हत्य तीस नये मुदल तुक मुदल दाने विकुणुम का हत्या हतलिस देखते बलंड आंगे शेष जंगम वाटल मुदाल की हत्य हतलिस देखा मुदाल वाट कंबल लाभे हुए शुद्ध लाभे प्राग्धन गिनुमुट बेरकला एक गेन मूल्य तत्व प्रकाशेट तिहाई लाभे नहीं गेतियो एवन नहीं
මුළු වත්කම් හරි නේද? රයිට්. ඊළඟ ගාන හදමුකෝ. පෙරේරා මහතා ෆැටි කලෙක්ෂන් කියලා ගානක් තියෙනවා. ජූලි කියලා තියෙන ගාන. ජූලි 8 කියලා ගානක් තියෙනවා. 18 ජූලි 8 වෙනි ප්‍රශ්නය. एक इलाशेष पिरीक्षुम अभी हदमु मूल्य प्रकाश अर विधियटम रोल कर
මෙතනින් ටෝල් කරන්න. හරි නේද? රයිට් පටන් ගමු. දැන් මතකයිනේ. ඉස්සල්ලා විදියටම ඉඩම් ගොඩ නැගිලි ධාරණගේ දීලා තියෙනවා. කවදටද? ආරම්භයටයි අවසානයටයි. එහෙනම් ගිනුම් දෙකක් ගන්නවා. සෝරි දෙකයි නෙවෙයි එකයි ඈ. ආරම්භකයි අවසානිකයි නෙවෙයි ඉඩම් ගොඩ නැගිලි. ආරම්භක ශේෂය 15000යි. ශේෂය කියලා ලියලා අරට ඉඩ තියලා එකතුයෙන් යට හර පැත්තට ශේෂය ඊගේ 13000යි ඒකම අනිත් පැත්තටත් 13000යි ඔන්න ඉඩම් ගොඩ නැගිලි දැම්මා මෝටර අතත් ඒ විදිහටම ගිනුමක් ආරම්භයේ තියෙනවා 7000ක් හරට දානවා ශේෂය 7000යි අවසාන ශේෂය 9000යි එකතුයෙන් යට හරට 9000යි ඒකම අනිත් පැත්තටත් 9000යි තොගය
ආරම්භය 5000යි අවසාන 7000යි ගිනුම් හදන්න නැති බව දන්නවනේ දැන් 5000යි 7000යි ඔය හැම ගානෙම ඉස්සෙල්ලා හදපු වාගේ රුපියල් 1000 කියලා උඩින් දාගන්න ඈ ඒවල මං කීවේ නැද්ද දන්නේ රුපියල් 1000 කියලා දාන්න ගණන් හදන්නේ 1000 වලින් ඈ දීලා තියෙන තොරතුරු ඔක්කොම 1000 ඊළඟට බැංකු ශේෂ එනම් මුදල් පාලන ගිණුමන්නේ ගහන්න ඕනේ මුදල් පාලන ආරම්භයේ 6000යි අවසාන ශේෂයක් නැහැ වෙළඳ ලැබිය යුතු මුදල් 9 ගැති පාලන ආරම්භය 6000යි අවසාන 7000යි ශේෂය 6000යි අවසාන ශේෂය 7000යි නයි හිමි පාලන ගිනුමක් බැරපැත්තට 9000යි ආරම්භය 7000යි उपचित विदुलिय गिनुमाक विदुलिय विदुलिय गिनुमे आरंभक शेषे बैरट शेषे केरलियला पांसीयाई एकतु किरीम करला අවසාන ශේෂය 750යි. හරි නේද? ඔන්න ආරම්භක ශේෂ ටික දැම්මා. ඊළඟට අපි කරන්නේ ආරම්භක ප්‍රාග්ධනය හොයන්න ඕනේනේ. එහෙනම් තත්ත්ව විස්තරය तत्व विस्तरय दाहत हतराई एक वच्काम वगकी इडम गुड़ने की पालुस्ताह मोटर रथ हद्दाह तोगे पंदाह बैंकु हयदाह नयगतियु हयदाहाय गेविये तो मुदाल नाहिमियो हद्दाहाय उपचित विदुलिय पांसीयाय उपचित विदुलिय पांसीयाय अवसान शेष इडम गुडनेगिलि दहतुंदाहाय देपल पिरियतवल दहतुंदाहाय मोटर रथ नमदाहाय अवसान शेष
අවසන් තොගය 7000යි. බැංකු අවසාන ශේෂය දීලා නැහැ. එහෙනම් ඉඩ තියලා ඉරි ගහලා ශේෂය ඊගේ ශේෂය පාගේ. වෙළඳ ලැබිය යුතු මුදල් අවසාන ශේෂය 7000යි. වෙළඳ ගෙවිය යුතු මුදල් අවසාන ශේෂය 9 හිමියෝ 9000යි. උපචිත විදුලිය 750යි. ආරම්භක ශේෂ ඔක්කොම තත්ත්ව විස්තරයට දැම්මා, ගිනුමට දැම්මා. අවසාන ශේෂ ඔක්කොම ගිනුමට දැම්මා, මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දැම්මා. දැන් එන්න මුලේ ඉඳන් තොරතුරු වලට, ගනුදෙනු වලට බලන්න ගනුදෙනු. 17 ඔක්තෝබර් 1 ව්‍යාපාරයේ ප්‍රයෝජනයේ සඳහා මෝටර රථයක් 5000ක පිරිවැයකට මිලදී ගන්නවා. වර්ෂය තුල වෙනත් දේපළ පිරියත් උපකරණ එකතු කිරීම ඉවත් කිරීම නැල්ලු. වාහනයක් ගන්නවා ඔක්තෝබර් 1 5000කට. එහෙනම් මෝටර රථ ගිණුමට හර කරන්න 5000ක් මුදල් පාලන. මුදල් පාලන බැර කරන්න මෝටර රථ කියලා ලියලා 5000ක්. මෝටර තහර මුදල් පාලන බැර. පොන වාහනේ ගත්තු එක වාර්තා කරා. ඊළඟට තොග sorry වර්ෂයේ තුල පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා තොග නෙමෙයි බැංකු ගිණුමෙන් රුපියල් 1000ක් කරයි යනවා. තොග නෙමෙයි අරයි යන්නේ පෞද්ගලික ප්‍රයෝජනයට 1000ක් බැංකු ගිණුමෙන් අරන් යනවා අයිතිකරුවා. එහෙනම් ගැනිලිනේ මුදල් පාලන බැර ගැනිලි 1000යි. හිමිකම් අඩුවීම සුද්ධලාභයට යටින් ගැනිලි කියලා දාලා ඍණ 1000යි. මුදල් බැර හිමිකම් වලිනුත් අඩු වෙනවා ගැනිලි කියලා ඍණ 1000යි. වර්ෂය තුල කරන ලද බැංකු ගෙවීම. වෙළඳ ගෙවිය යුතු මුදල් සඳහා 45000ක් ගෙවනවා. දහස් වලින් 45000. මුදල් පාලන බැර කරනවා. අර බින්දු එක දීලා තියෙන තොරතුරු වලින් බින්දු අයින් කරා. බින්දු නැතුව දීලා තියෙන ඒ වගේම බින්දු නැති කරලම අපි දානවා. බින්දු නැතුයි නැතුවනේ තියෙන්නේ මේ නයිහිනියන්ට ගෙවපු එක. ඒකයි එක හේම්ම දාන්නේ 45000යි. මුදල් පාලන බැර නයිහිමි පාලන 45000යි. නයිහිමි පාලන ගිනුමට හර කරන්න මුදල් කියලා ලියලා 45000යි. මුදල් පාලන බැර නයිහිමි පාලන හර. ඊළඟට අලුත් වැඩියා නඩත්තු 500ක් ගෙවනවා. මුදල් බැර අලුත් වැඩියා නඩත්තු 500යි. අලුත් වැඩියා නඩත්තු ගිනුමක් නැහෙනේ කෙලින්ම වියදම් වලට දාමු. ආයතන හා පරිපාලන වල අලුත් වැඩියා නඩත්තු 500යි. වියදම් වලටයි මුදල් පාලන ගිනුමේ බැරපැත්තටයි. ඊළඟට විදුලිය 1500ක් ගෙවනවා. මුදල් බැර විදුලිය 1500යි. විදුලිය ගිනුමට හර කරන්න මුදල් කියලා ලියලා 1500යි. විදුලිය හර මුදල් පාලන බැර. වැටුප් ගෙවනවා 5000යි. මුදල් බැර වැටුප් කියලා ලියලා 5000යි. ආයතන හා පරිපාලන වියදම් වල වැටුප් කියලා ලියලා 5000ක් දාන්න. සියලු ගැනුම් විකුණුම් ණය පදනම් මත වේ. පෙරේරා මහතා විකුණුම් පිරිවැය මත 50%ක් ලාභ තියා ගන්නවා. එහෙනම් 50%ක් පිරිවැය මත ලාභ තියා ගන්නවා. සමීකරණයක් ලියන්න.
පිකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභය පිරිවැය මත 150 පිරිවැය මත 150යි නම් පිරිවැය 100යි ලාභය 50යි පිකුණන් 150ට මේ ඕනම එකක් දන්නවා නම් අනිත් ඒවා හොයාගන්න පුළුවන් එච්චරනේ තොරතුරු තියෙන්නේ දැන් එහෙනම් ගිණුම් එකතු කරමු ඉඩම් කොට නැගිලි 15000යි 2000යි 6 පරිපාලන වියදම් වල ගොඩනැගිලි 2000යි මෝටර රථය 12000යි 3000යි 6 වියදම් වලට බෙදා හැරීම් වියදම් වල රථ 6 3000යි ඊළඟට මුදල් පාලන ගිණුම එකතු කරන්න බෑ ණයගැටියන්ගෙන් ලැබුණ මුදල දන්නේ නෑ ණයගැටි ශේෂයේ මුදල් ශේෂයේ දන්නෙත් නෑ ඒ නිසා එකතු කරන්න බෑ ණයගැටි ගිණුම එකතු කරන්න විදියකුත් නෑ ණයගැටියන්ගෙන් ලැබුණ මුදල දන්නේ නෑ ඇයි ශේෂ දෙක විතරනේ දන්නේ නයගතියන්ගෙන් සල්ලි දන්නෙත් නැහැ විකුණුම් මෙහෙම දන්නෙත් නැහැ ප්‍රධාන ගනුදෙනු දෙකක්ම දන්නේ නැහැ එතකොට එකතු කරලා හොයන්න බෑ නයිහිමියෝ පුළුවන් මුදල් ගෙවපුවා දන්නවනේ නයිහිමියන්ට එහෙනම් 56000යි වෙනසක් එනවා ගැනු ගැනුම් ප්‍රමාණය මෙතෙන් දැම්ම හැකි 49000යි 54000න් 7000 අඩු කරනවා 47000යි 47000 පිරිවැයට ආදේශ කරගන්නවා එහෙනම් විකුණුම් හොයාගත්තේ හැකි 47000 150න් බෙදලා 100න් වැඩි කරන්න. Sorry. 47000 100න් බෙදලා 150න් වැඩි කරන්න. විකුණුම් හොයාගත්තේ. තේවයි 500යි ආංග විකුණුම් මෙතෙන්ට දාගමු විකුණුම් 70යි 500යි 70යි 500 ණයගැති ගිනුමේ හරට දාන විකුණුම් 70යි 500 දැන් ණයගැති පාලන ගිනුමේ එකතු කරන්න 76යි 500යි වෙනස එනවා 69යි 500යි මුදල් ණයගැති බැර මුදල් ගිණුමේ හරට දාන්න 69යි 500යි දැන් මුදල් ගිණුම එකතු කරන්න 75යි 500යි
दाहताई पंसी है नी चंगम वाटकाम बोलट मुदाल दाहताई पंसी है दाहताई पंसी है मुदाल पणस तुणाई पानी बल लाभे हो लाभे तुंदाई हद्दास पानी आई दहदास पानी आई अतली सद्दाहिं पिकुनुं पिरिवे दललाबे हत्तेवाई पांसीयें अडुकरनवा अतली सद्दाह विशितुनाई पांसीयें विशितुनाई पांसीयें दहदास पांसी अक्कलुकरान दहतुंदाहाय शुद्धलाभे प्राग्दन गिनुमट बेरकला एक गेन मिदिन दहतुंदाहाय मितनी प्राग्दने होयागान तिस्सेकाई पांसीयाई तिस्सेकाई पांसीय प्राग्दने दान विदुलिय गिनु में एकतु करे ने देदास देसिये पनाहाई विदुलिय गिनु में एकतु कर लने देदास देसिये पनाहाई वेनसात के ने में विदुलिय गिनु में एकतु कर लाई ने लाभे हो एंड पा आई वेनस से ने में एक आमत तक वेला है लाभ लाभ गिनु एक दास सत्सी बनाई ने परिपालन वियदाम वलट विदुलिया केंदू एक दास हादसीय पना है विदुलिय गिनु में कतु कर लने मैंने मैं गिनु में लाभ लाभ गिनु मटे आने पे नमदास देसीय पना शुद्धलाभे एकोलहाय देसीय पनाहाय मैं इसल हेवे शुद्धलाभे अभी विदुलिय दान नैतुअन हो शुद्धलाभे वेनस
මාසිකයි 500යි 2000ක වෙනසක් වෙනවා කොහේ හරි කොහෙද 2000ක වෙනස මෙතන වැරදි නේ 54000යි නයි හිමිපාල ඔයාලා නම් හරියට එකතු කරගන්න ඇති මෙතනත් 54යි එතකොට මෙතන 47000යි ගණන් ගණන් ගාන 47000 52000යි हतलिस पंदा है तो कोटे मितने उत्तरे हतलिस पंदा है बेदी मसीह वैरी क्रीम एक ऐसी है पना वो सुलकर लवेरा दिला हटाताई पांसी है इन्हें मुझे निर्णय हटाताई पांसी है तो बोलते विकुनुम मितेन ले हटाताई पांसी है शुरू करा हाँ नहीं मितेन विकुनुम हटाताई पांसी है सुलुकराम हत्याहतराई पांसी है तो गुड़ में तो ना हटाताई पांसी हरी दे नहीं दहातु नहीं हटा हाया ही पांसी है मुदाल लेके ट्रेन डोरी हटा हाया ही पांसी है हट्टा हाया ही पांसी देखा ही पांसी आई लाभ तो ना सुनो नहीं तो कौन बिना सुनो दाहतराय पांसी ये तो मुदाल बलंड बोल रखा है तो बोलते लाभे नहीं ढांताय पांसी ये हतलिस पंद्रह विशिदा है विसिदाहें दुरुस्दास देसीय पनाहक
7750යි शुद्ध लाभे 7750යි ඒ වර්තාව වෙනස් වුණානේ ඔයාලා පොඩ්ඩක් සුළු කරලා බලන්න ප්‍රාග්ධනය හරිද 10.55යි හරිනේ සුළු කිරීම ටික බලන්න ක්‍රමයේම තමයි මේ මේ ගිනුම් වල මගේ සුළු කිරීම වැරදුනේ හරි සුළු ක්‍රීම් ටික බලන්න ඔයාලා කිරුම් ටික ආපහු ඕකේ අපි අද දැන් වෙලාව අවසන් වෙගෙන යන නිසා ඔය හදපු ගිනුම් ගණන් තුනේම ඔයාලා හදාගෙන ඉන්න ශේෂ පිරිසු ඔය හදපු ගණන් තුනේම ගිනුම් ටික හදන්න ඕනි ඉස්සරලාම ලෙජර ගිනුම් ඔක්කොම හදන්න ආයේ මුල ඉඳන් ඒකල ශේෂ පිරිසුමකට දාගෙන ඉන්න ශේෂ පිරිසුමකට දාගෙන ඉන්න මොකද්ද මං කීවේ ඔය හදපු ගණන් තුනේම ගිනුම් ටික හදලා ශේෂ පිරික්සුමකට තොරතුරු දාගෙන ඉන්න. මේක සුළු කිරීම අඩුපාඩුව බලන්න. සුළු කිරීම අඩුපාඩුව බලන්න මං ඊළඟ දවසුත් ගැටලු තියෙනවා නම් ඔයාල මැසේජ් දාන්න මොන හරි තොරතුරු. මේකේ බලන්න වැරදි අඩුපාඩු ටික. ඒ ඊළඟ දවසේදී එහෙනම් वाला लैस्ती वेन्न ऑनलाइन लेसन निकट लैस्ती वेन्न कोट गिनुम टीका हादला शेष परीक्षुम हादान गिनुम टीका हादला शेष परीक्षुम हादान हरि नेद राइट मेक मगे संख्या गन्न तु वाला हरियट एकतु किरीम करगन यन्न एतिने मेतरने दैन ओय प्रश्न आवे विदुलिय एक दांड बेरी वेच्च एकने एकत एकई अर सुलु किरीम मेक कुत्तावने ने ඒ ටික හරියට බලන්න ඕනේ. හරි නේද? එහෙමනම් අදට එතනින් දේශනය අපි විමා කරමු. ඔයාලා ඊළඟ දවසේ ඔය ගණන් වලට අදාළ ශේෂ පිරික්සුම් හදාගෙන එන්න. රයිට්. ආයිබෝවන්.